අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම සුනිත්‍රා කුමාරේ මම ජානකී නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාට සියලු පාසල්වල ප්‍රාථමික අංශ යළි විවෘත කෙරේ තවත් ෆයිසර්නත් මාත්‍රා 350,000ක් දිවයිනට කොළඹ කොටස් වෙළඳ පොලේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක දසදහසේ සීමාව ඉක්මවයි ලබන වසරේ සිට නවීන තාක්ෂණයෙන් යුත් ජාතික හැඳුනුම් පතක් වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පෙර සවි කොන්ක්‍රීට් කොටස් සවි කිරීම ඇරඹේ මුලින්ම දේශීය ප්‍රවෘත්ති රජයේ සහ රජ අනුමත පෞද්ගලික සියලු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතු අද ආරම්භ කෙරුණා කොවිඩ් වසංගතය හමුවේ මාස 6කට ආසන්න කාලයක් පාසල් වසා තමා තිබුණා වසාදමුණු පාසල් අධීර කිහිපයක් යටතේ යලි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගියදා පියවර ගත්තා. එහි පළමු අධීර ලෙසයි නමුන් 200 අඩු පාසල්වල අධ්‍යාපන කටයුතු පසුගිය 21 වෙනිදා ආරම්භ කෙරුණේ. සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු අද ආරම්භ වුණේ එහි දෙවැනි පියවර ලෙසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමට පියවරගෙන තිබුණා. දෙමාපියන් ගුරුවරුන් ඇතුළු වැඩිහිටියන්ගේ සහභාගිත්වයෙන් පාසල් පිරිසිදු කිරීම ඉක්ුත් දින කිහිපය සිදු කෙරුණා. බොහෝ පාසල් විශ්වවිද්‍යාලනය කිරීමටද පියවර ගැනුණා. සිසුන් සංඛ්‍යාව වැඩි පන්ති සඳහා හින් 50%ක් අධ්‍යයන කටයුතු සඳහා ගෙන්වීමටයි තීරණය කර තිබෙන්නේ. දරුවන් අනෙකුත් දරුවන් සමග සම්බන්ධතා ඇති කර ගැනීමටත් ඔවුන් සමග සංනිවේදනය කිරීමටත් කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමටත් කණ්ඩායම් ලෙස ඒක රාශි වෙලා එකමුතුව වැඩ කිරීමටත් ඉගෙන ගන්න මේ බාලංශ පන්තිවලදී විශේෂයෙන් 1 සහ 2 පන්තිවලදී මම හිතනවා මේ අවුරුද්දේ පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ට කුඩා කාලයකට හෝ මෙම කන්ති කාමරයේ හැසිරීම රටා පිළිබඳ ඉගෙන ගන්නට අවස්ථාව ලැබීම ඉතාමත්ම වැදගත් මම හිතනවා ඉතිරි මාස 2 ඇතුළත උපරිම වශයෙන් මෙම දරුවන් පාසල් පැමිණෙනවා ඇති දරුවන්ගේ දෙමව්පියන්ට කියන්න තියෙනෙත් ඔබගේ දරුවා අකුරු ලියන්නට ඉලක්කම් ලියන්නට ඉගෙන ගන්නට නෙමෙයි මේ දිනවල අනෙක් දරුවන් සමග සංනිවේදනය කරන්නට ඔවුන් සමග හැසිරෙන්නට කණ්ඩායම් වශයෙන් වැඩ කරන්නට ගුරුතුමියගේ උපදෙස් අනුව වැඩ කරන්න මෙවැනි සිරිත් විරිත් පිළිබඳ ඉගෙන ගැනීමට ඇති හොඳම කාලය ශ්‍රේණිය 1 සිට ශ්‍රේණිය 5 දක්වා දරුවන් කරුණාකරලා පාසල්ට යවන්න උපරිම උත්සාහය ගන්න මේක ඉතාමත්ම වැදගත් කාරණයක් පාසල් පැමිණීමේදී දරුවන්ට නිලැඳුම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පවසනවා. දෙමාපියන් පවසන්නේ දීර්ඝ කාලයක් තම ළමයින්ගේ අඩාල වූ අධ්‍යාපනයේ නැවත ආරම්භ කිරීම සතුටට කරුණක් බවයි. දරුවන් පාසලට පැමිණි පසු සතුටින් පාසල තුල කාලය ගත කිරීමට හැකිවන පරිදි විවිධ වැඩසටහන් සංවිධානය කර ඇතැයි විදුහල්පතිවරුන් පවසනවා. දරුවන්ගේ පැමිණීම ඉතාම හොඳ තත්ත්වයක තියෙනුත්තේ පේන තියෙනවා ගුරුවරුන්ගේ පැමිණීමත් ඉතාම හොඳ තත්ත්වයක තියෙනවා ඒ නිසා මම හිතන්නේ අපිට පාසල වල කටයුතු ඉතාම හොඳින් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා සියලුම ගුරුවරුන් අද දවසේ පැමිණෙනවා අද දවසේ ඉඳලා අපි සියලුම ගණන් කටයුතු ආරම්භ කරනවා දරුවන්ගේ පැමිණීම ඉතාම සතුටදායක මට්ටමක තිබෙනවා ඒ වගේම ප්‍රාථමික අංශයේ සියලුම ගුරුවරුන් පහයි අද දවසේ මේ වෙනුවටත් පාසලට පැමිණෙති වෙනවා මාස 6කට වගේ ආසන්න කාලයක් අපේ දූ දරුවෝ අධ්‍යාපනයෙන් නොමැති වෙඳලා මේ ගත්තු පියවර ඉතාමත්ම අගය කරන්න ඕන. ඇත්තටම බලාගෙන හිටියේ කවදද මේ විවාඩුව ඉවර වෙලා පොලේ පටන් අරගෙන මේ ළමයින්ගේ අධ්‍යාපනය නිසි පරිදි දෙන්නේ කියලා. පාසල් ආරම්භ කරපු ගමන් ඇත්තටම හොඳ වැඩක්. මම බල ගොඩක් දවස් ගෙදරින් හිටියේ සතුටුයි ඉතින් ඉස්කෝලේ පටන් ගත්තද. තමයිගේ අනාගතය වෙනුවෙන් මේ ගත්ත ක්‍රියාමාර්ගය ඉතාමත්ම හොඳ ක්‍රියාමාර්ගයක්. අපි බලාගෙන හිටියා ස්කෝල් පටන් ගන්නකම් සන්තෝෂයි. ද පැනලා සතුටින් මම හෙට ඉස්කෝලේ යනවා කියලා කෑ ගහගෙන හරි ආසාවෙන් ලෑස්ති උනේ ඒගොල්ලෝ. ඒ කියන්නේ කොච්චර පීඩනකින් ඉඳලා තියෙනවද කියලා ඒකෙන් තේරෙනවා නේ දරුවෝ. ගොඩක් කල් ගෙදර ඉඳලානේ පටන් ගත්තේ. ඉතින් දැන් ඉස්කෝලේ යන එක ගැන සතුටුයි. අපි ආවෙත් හරිම ආසාවෙන් ඉස්කෝලේට. ගොඩක් සතුටුයි. යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා, මැඩම්ලාට එනකොට වඳිනවා. ඒවා දැන් ගොඩක් කල් අපිට ඇත්තරලා තිබුණා. ඉතින් දැන් අපිට ඒක කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන ගොඩක් සතුටුයි. මම ගොඩක් කල් ඉඳන් ඉස්කෝලේට ආවේ. මට ගොඩක් සතුටුයි. ටීචර්ස් ලා ගන්නවා මට ගොඩක් සතුටුයි. මම ගෙදර ඉඳලා දැන් හොරීම එපා වෙලා තියෙන්නේ. හරි සතුටුයි ඉස්කෝලේට එන්න පුළුවන් වෙච්ච එක. ඔන්ලයින් අපිට එපා වෙලා තිබ්බේ ඇඟිලි ගැනගෙන හිටි ඉස්කෝලෙන්න. දරුවන්ට සෞඛ්‍ය ආරක්ෂිතව අධ්‍යාපනය ලැබීම සඳහා පන්ති කාමර තුල ඇති මේස සඳහා ආවරණ සැපීමේ නියම ව්‍යාපෘතියක් අද මොරටු මහවිද්‍යාලයෙන් ආරම්භ කෙරුණා. සුරක්ෂා ලෙස නම් කර ඇති අත්වල සංවිධානයේ මගින් සංවිධාන කරනු ලබන අතර ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකයි. ව්‍යාපෘතිය ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂර් බණ්ඩාර මහතාගේ අධීක්ෂණයෙන් සිදු කරනවා.
ඇත්තට මේක ගොඩක් ආදර්ශමත් වැඩක්. මොකද මේ තුල දැන් දරුවා ආවට පස්සේ අර දුරස්ත භාවය කියන එක දරුවට ඉබේම ලැබෙනවා. ඒ තුල දරුවට දෙමව්පියන්ට බය වෙන්න ඕනේ නැහැ. අපි දරුවෝන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒක නිසා තමයි අපි මූලිකම අපේ ඩෙස් අපි ආවරණය කරගෙන මේ දරුවෝ වෙන් කරගන්න මේ වැඩසටහන කරන්නේ. අපි ආරාධනා කරනවා ප්‍රතිවේණි තියෙන විවිධ ජාතික ව්‍යාපාරවලට ජාතික සංවිධානවලට මේ ආදර්ශයක් කරගෙන මේ වැඩසටහන ලංකාවේ දිවයිනේ විවිධ ස්ථාන ව්‍යාප්ත කරන්න කියලා. සේවය අවසන් කර දිවෙනෙන් පිටත් යාමට නිමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ඇස්ට්‍රාසෙනිකා ඉන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ජපාන රජයෙන් ලබා ගැනීමතුළු කොවිඩ් මර්ධනය සඳහා සුගියාමා අකිරා මහතා විවිධාකාරයෙන් ලබා දුන් සේවය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වුණා. අවශ්‍යෝනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට තම උත්සාහ දරන බවයි ජපාන තානාපතිවරයා මේ දී කියා සිටියේ. දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වයේද තානාපතිවරයාගේ අවධානයට ලක් වුණා. ජනාධිපති ලේකම් පී.වි. ජයසුන්දර සහ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකෝ කොටාරෝ යන මහතුරුද මේ අවස්ථාවට එක්ව සිටියා. කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද වාර්තා වුණා. ඒ ඒකක 10046ක් ලෙසයි. එම අගය දසදහසේ සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාවත මෙයයි. ලයිස්තුගත සමාගම්වල ආකර්ෂණීය බව මෙම ඉහළ යාමට හේතුව බව කොළඹ කොටස් හෝමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා පවසනවා. කොළඹ කොටස් හෝමාරුවට අද ඉතාමත්ම සුවිශේෂී මෙන්ම ඓතිහාසික දිනයක් බවට පත්වී තිබෙනවා. වසර 36ක අතීතයක් ඇති කොටස් හෝමාරුවේ ප්‍රධානතම මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ප්‍රථම වතාවට ඒකක 10000 සීමාව අද දිනේ ඉක්මවා ගියා. ඒ අනුව ඒකක 132ක වර්ධනයක් සමග සියලු කොටස් මිල දර්ශකයේ අද අවසන් වූයේ ඒකක 10046.8ක අගයක් වාර්තා කරමින්. මේ අනුව සියලු කොටස් මිල දර්ශකයේ මේ වර්ෂය තුල 148ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. එමෙන්ම අද දිනේ වෙළඳපොළ පිරිවැට්ම රුපියල් බිලියන 6.8ක් ලෙසට සඳහන් වී තිබෙනවා. මේ අනුව සියලු කොටස් මිල දර්ශක ආසියානු කලාපයේ අනිකුත් වෙළඳපොළ හා සැසඳීමේදී වාර්ෂික වශයෙන් ඉහළම වර්ධනය පෙන්නුම් කරන දර්ශකයේ බාට පත්වී තිබෙනවා. කොටස් වෙළඳපොළ තුල වාර්ෂයක් තුල වාර්තා කර ඇති ඉහළම පිරිවැටම මේ වන විටත් ඉක්මවා බිලියන 850කට ආසන්න පිරිවැටමක් මේ වන විටත් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. කොටස් වෙළඳපොළෙහි මේ අඛණ්ඩ වර්ධනය හමුවේ වැඩි ආයෝජකයන් පිරිසක් මෙන්ම නව සමාගම් කොටස් වෙළඳපොළ තුල ලයේ මූල්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමකට පත්වීම හරහා ආයෝජකින් ආකර්ෂණය වීම මෙම වර්ධනයට මූලිකව බලපා තිබෙනවා. ඊට අමතරව බැංකු පොලි අනුපාතිකයත් තනි අගයක පැවැත්වීමෙන් එමෙන්ම ඩිජිටල් කරණය ක්‍රියාවලිය තුල වැඩි පිරිසක් වෙළඳපොළට අවතීර්ණ වීම මෙම කැපී පෙනෙන වර්ධනයට අවශේෂ හේතු ලෙස දක්වන්න පුළුවන්. කොවිඩ් වසංගත සමය තුළ නෞකා දෙකක් නිෂ්පාදනය කරමින් රටට විදේශ විනිමය උපයා දීමට ලබා දුන් සහයට කොළඹ නැවතටාකාංගණය රජයට සිය ස්තුතිය පළ කළා. නැවතටාකාංගණයේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී මේ බව කියා සිටියා. හමුව සිදු වූයේ අරලියගහ මන්දිරයේදී. අල්කා සහ ෂාන් අල් අරාක් නෞකා දෙක නිෂ්පාදනය කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 35ක් කිපීමට කොළඹ නැව් තටාකාංගණයට හැකි වුණා. එම නෞකා දෙක ලබන 4 වෙනිදා එරටදී ඉරාක රජයට බාර දීමට නියමිතයි. රජයේ ඉදිරි වැඩපිළිවෙලට සහාය වෙමින් නෞකා අලුත් වැඩියාව සඳහා ප්‍රාදේශීය ශාඛාවක් ලබන 2 වෙනිදා ත්‍රිකුණාමලයේ වරාය කේන්ද්‍ර කරගනිමින් පළමුවරට ආරම්භ කරන බවයි කොළඹ නැව් තටාකාංගන ප්‍රධාන විධායක නිලධාරී ඩී.වී. අබේසිංහ මහතා මෙහිදී අග්‍රාමාත්‍යතුමාට කියා සිටියේ. ත්‍රිකුණාමලයට අමතරව හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින් දැනට පවතින කාර්යාලය ඔස්සේ සිය සේවා ඉදිරියේදී පුළුල් කිරීමට අපේක්ෂිතයි. ප්‍රංශයේ ඔරේන්ජ් මැරින් සමාගම සඳහා අධිතාක්ෂණික නෞකාවක්ද නොවේ රාජ්‍ය වෙනුවෙන් පරිසර හිතකාමී නෞකා 6ක සමූහයක්ද දැනට කොළඹ නැව් තටාකාංගනයේ නිෂ්පාදනය කරනවා. රටේ ආර්ථිකයට ශක්තියක් වෙමින් කොළඹ නැව් තටාකාංගනයේ 2021 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 100ක සහ 2022දී ඇමරිකානු ඩොලර් මිලියන 120ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂිතයි. ත්‍රිකුණාමලයේ සහ හම්බන්තොට ප්‍රාදේශීය ශාඛා ඔස්සේ තවත් රැකියා අවස්ථා උත්පාදනයට පියවර ගන්නයි අගමැතිතුමා කොළඹ නැව් තටාකාංගන නිලධාරින්ගෙන් ඉල්ලා සිටියා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න කොළඹ නැව් තටාකාංගන සභාපති හිදෙකි ටනකා යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය අද ආරම්භ කෙරුණා. සෞඛ්‍ය ආරක්ෂිතව එම සේවා ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී තම්මික ජයසුන්දර මහතා පවසන්නේ.
එයනුව දුම්රිය ගමන් වාර 133ක් අද ක්‍රියාත්මක කෙරුණා. දුම්රිය තුල ගමන් කිරීමට අවසර ලැබෙන්නේ වාර ප්‍රවේශ පත්‍ර ලාභීන්ට පමණයි. රජයෙන් අපිට ලැබෙන උපදෙස් මත COVID-19 කාල සීමාව තුළ උපදෙස් මත අපි බලාපොරොත්තු වෙන සිටිනවා ඉතා කඩිනමින් සාමාන්‍ය මගින් ජනතාව සඳහාද දුම්රිය සේවය ලබා දීමට එමෙන්ම දුරගමන් දුම්රිය නැවත ආරම්භ කිරීම. කාර්යාල දුම්රියවලින් බොහෝ පිරිසක් කොළඹ කොටුවට පැමිණෙන අයුරු අද දක්නට ලැබුණා. එහෙත් ඇතම් දුම්රියවල ගමන් කිරීමට පැමිණි මගින්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. අමරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් තොගයක් අද මෙරටට රැගෙනු ලැබුවා. ඊට එන්නත් මාත්‍රා 305,000ක් ඇතුළත්. ඒවා රැගෙන එනු ලැබුවේ කටාර් ගුවන් සේවයට අයත් QR-666 දරන ගුවන් යානයෙන්. එන්නත් නාරහම්පිට රුධිර පාරවිලේන මධ්‍යස්ථානයට සහ මධ්‍යම එන්නත් ගබඩාවේ ශීතාගාර වෙත යොමු කෙරුණා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 2,81,44,463ක්. 1,49,87,889 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. 1,31,56,574 දෙනෙකුට මාත්‍රා දෙකම ලබා දී අවසන්. මේ පවතින තත්ත්වය යටතේ මුළු ජනගහනයෙන් 70% ඉක්මවලා ලබා දීම අනිවාර්යයෙන්ම අපිට කරන්න පුළුවන් බව මේ වෙනකොට පැහැදිලිව පෙනෙනවා. ඉලක්කගත ජන කණ්ඩායම් ගැන සලකලා බලනකොට බොහෝ දෙනෙක් මේ වෙනකොට ඇස්තමේන්තු ජනගහනයෙන් 100% ආසන්නයෙන් හෝ ඒ ඉක්මවලා එන්නත් ලබාගෙන තියෙනවා. නමුත් සැබෑ තත්ත්වය ගැන සලකලා බලනකොට අපිට පැහැදිලිවම පෙනෙනවා මේ අය අතරින් තවමත් එන්නත ලබා ගැනීමට සුදුසුකම් තිබියදීත් එන්නත ලබා නොගත් පිරිසක් ඉන්න බව. මේ පිරිස ගැනයි අපේ අවධානය මේ අවස්ථාවේ අපි යොමු කළ යුත්තේ. COVID-19 රෝගී වැළඳුණු 412 දෙනෙකු අද මෙරටින් හඳුනා ගැනුණා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 19,153ක්. 315 දෙනෙකු සුවය ලබා අද පිටව ගොස් තිබෙනවා. සුවය ලැබූ සමස්ත පිරිස 503,703ක්. ඊයේ සිදු COVID-19 පුද්ගල මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද වාර්තා කළා. ඔවුන්ගෙන් 22 දෙනෙකුම අවුරුදු 60 සහ ඊට වැඩි වයස්වල පසුවන්. අවුරුදු 30-59ක් අතර 6 දෙනෙකු සහ අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුද ඒ අතර වනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශවලට අනුකූලව ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසනවා. පොදුවේ කරන ඉල්ලීමක් තමයි මේ අවස්ථාවේදී අද යම්කිසි නිදහසක් තිබුණත් අපි ඕනවට වඩා මේ සෙනග රැස්වීම් උත්සව සම්භාෂණ වගේ දේවල් පැවැත්වීමට නොගොස් ඒවා පුළුවන් තරම් සීමා කරලා අපි මේ පහුගිය කාලේ හොඳට පුරුදු වුණා ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරලා මෙවැනි කටයුතු කරන්න ස්ටාෆ් ට්‍රේනින් ඒ වගේ දේවල් හැම එකක්ම අපි මේ ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරගෙන ඉතාමත්ම සාර්ථකව පහුගිය කාලේ කරා. මේ ලොක්ඩවුන් එකට යන්දුනොත් ආයෙ රට අගුල දැමීමකට පාත්‍ර වුණොත් එතකොට අපිට නැවතත් වෙන්නේ මේ දැන් කරන දේවත් කරගන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙන්නේ. මේ චක්‍රය අපි අවසන් කළ යුතුයි. කොළඹ ජාතික රෝහලේ COVID-19 රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව එම රෝහල පවසනවා. ඒක අවස්ථාවක අපි ජාතික රෝහලේ රෝගීන් 700ක් විතර හිටියා. ඔක්සිජන් දෙන රෝගීන් 200-250 හිට පවස්සා තිබ්බා. දැන් මේ ප්‍රමාණය ඉතාම අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මම හිතන්නේ 30-35ක් විතර තමයි ඉන්නේ COVID සම්බන්ධ රෝගීන්. ජනතාව තීරුම් ගන්න ඕනේ මේ අවස්ථාව අපේ රෝගීන් අඩු තත්ත්වයක්. ඉතින් අපි හරියට හැසිරුණොත් ඉස්සරහට මේ වගේ අර පහුගිය දවස්වල තිබ්බා වගේ තත්ත්වයක් ඇති වීමේ දෙකට අපිට අඩු කරගන්න පුළුවන්. මම ඉල්ලා හිටින්නේ බොහොම සුළු කිහිපයක් විතරයි. ප්‍රධාන දේ තමයි අර සුපර් ස්ප්‍රෙඩර් ඉවෙන්ට්ස්. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් එකවර අනිත් අයට ආසාදනය කළ හැකි අවස්ථා. මේ අවස්ථා අපි දකින්නේ මේ කුඩා ඉඩකඩක වැඩි ජනතාවක් එක් රැස් වෙන තැන්. ප්‍රධාන දේවල් තමයි මගුරු ගෙවල්, මළ ගෙවල්, ප්‍රිය සම්භාෂණ සහ ආගමික ව්‍යාපාර, පූජා, පෙරහැර ආදි වශයෙන් දේවල් සහ ඇතුලේ කුඩා ශාලාවල පවත්වනා වූ සංගීත සම්දර්ශන වගේ දේවල්. දැන් මේවා අඩු කරගත්තොත් අර සුපර් ස්ප්‍රෙඩ් ඉවෙන්ට්ස් අඩු කරගත්තොත් මට හිතෙන්නේ අපේ ඉස්සරහ කාලය හොඳ වෙයි කියලා. ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල් කිහිපයකට පනවා තිබූ සංචරණ සීමා හෙට සිට ලිහිල් කිරීමට සිංගප්පූරු රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල පුද්ගලින්ට සිංගප්පූරුවට යාමේ අවස්ථාව හිමිවනවා. පාස්කු ඉරුදින ප්‍රහාරයට අතාලව සිරිල් කාමිනී පියතුමා සහ තවත් පිරිසක් සිදු කර ඇති ද්වේෂ සහගත චෝදනාවන්ට විරෝධය පළ කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුරේෂ් සලේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.
එම ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වයේ දුන් ජාතික තව්හිද් ජමල් සංවිධානයේ නායක සහරන් හෂිම්ට ශ්‍රී ලංකාවේ බුද්ධ්‍යංශ මුල්ලිමේ සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබා දුන් බව පාස්කු ඉරදින ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණයේ හොස්සේ 23 වන දින පැවති සංවාද මණ්ඩපයකදී සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කර ඇති බව පැමිණිල්ලේ සඳහන්. එහිදී වැඩිදුරටත් පවසා තිබුණේ සහරන් හෂිම් සහ ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමෙහිලා එකල බ්‍රිගේඩියවරයෙකු වූ මේජර් ජෙනරාල් සලීම් මහතා ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කර ඇති බවයි. සිරිල් ගාමිණී පියතුමා සහ තවත් පිරිසක් සිදු කර ඇති චෝදනා දැඩ ලෙස ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් සලීම් මහතා ප්‍රකාශ කර ඇත්තේ තම අපකීර්තියට පත් කිරීමේ අරමුණින් නගා ඇතීම සියලු චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. මේ සියලු චෝදනාවල අරමුණ වන්නේ පොදු ජනතාව නොමග යැවීම පමණක් නොව හිතාමතාම තම කීර්ති නාමයට හානි කිරීමත් ජීවිතය මෙන්ම පවුලේ සමාජිකයන්ගේ ජීවිත අනතුරකට හෙළීමත් බවත් පැමිණිලි කර පවසනවා. එබඳු අසත්‍ය චෝදනා බුද්ධ්‍යංශයට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බුද්ධි නිලධාරීන් හටද නැවත පිළිසකර කළ නොහැකි හානියක් සිදු කරන බවද පැමිණිල්ලේ සඳහන්. කිසිදු නායකත්වයක් යටතේ තමා කිසි දිනක සහරන් හෂිම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමග හෝ කිසිදු ආකාරයක සන්නිවේදනයක් සිදු කර නොමැති බවද රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කරනවා. සිය බැම්නිල්ලෙන් මේජර් ජෙනරාල් සලීම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ සිරිල් ගාමිණී පියතුමාට හා එම සංවාද මණ්ඩපයට සහභාගී වූ අනෙකුත් අයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. අභියෝග හමුවේ ජනජීවිතය සුරක්ෂිත කරමින් රජය ගෙන යන වැඩපිළිවෙල දෙස දේශයෙන් තොරව සද්භාවයෙන් බැලිය යුතු බව රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් පවසනවා. ආර්ථිකයේ කඩාවැටී තිබියදීත් සියලු රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම ඇතුළු සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය ක්‍රියා කිරීම පැසසිය යුතුයි. රජරට විශ්වවිද්‍යාලයේ අද පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව හරිත ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය අද පැවැත්වුණා. ජනාධිපතිතුමාගේ විශේෂ මැදිහත්වීමෙන් ගොඩනැගිල්ල ඉදිකිරීමට සහ ඊට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 500ක්. සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති යටතේ තාක්ෂණයේ පුළුල් කිරීමේ වැඩපිළිවෙල අනුව නව පීඨ ගොඩනැගිල්ල පරීක්ෂණ සඳහා යොදා ගැනීමට නියමිතයි. අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාතුරු රජයට හැමෝම බයින වෙලාවේ මම කියනවා නොබය යුතු කාරණා කීපයක්. එකක් තමයි ජනාධිපතිතුමා 130,000ක් මේ විශ්වවිද්‍යාලයට වෙන් කරලා දුන්නා. අභියෝග කරදර බාධක අපහසුකම් තියෙන වෙලාවේ උතුරුමැද මහඇල ව්‍යාපෘතිය ගේන්න ගිය වෙලාවේ 187,000ක් වෙන් කරලා වැව් 1,400ක් සැම්පෝසිත කරන්නට, එළංගා ව්‍යාපෘති 137ක් නගා සිටවන්නට, කුසී හෙක්ටයාර් 48,000ක් දෙවිනි අදරියේ පෝෂණය කරන්නට, ඒ වගේම බොරගහකන්ද ජලාශය ඉඳලා ඉලන මඩු දක්වා මේ ජල ව්‍යාපෘතිය ගෙනියන්නට අධිකරු ජනාධිපතිතුමයකට මුදල් වෙන් කරලා මෙච්චර අපහසුකම් තියද්දිත් ඒ කටයුත්ත කළා. මේවා දිහා අපි අකුරු තඥය බලන්න හොඳ නැහැ. ලෝකයේ ආර්ථිකේ කඩාවැටලා තියෙන වෙලාවේ 18,00,000ක් ඉන්න රාජ්‍ය සේවකයන් පඩි ගෙවුවා මේ දුප්පත් රාජ්‍ය. මේවා දිහා බලන්න ඕනේ සත්භාවයෙන්. ඉහළම තාක්ෂණයෙන් යුත් ජාතික හැඳුනුම් පතක් ලබන වසරේදී හඳුන්වා දෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ලංකා QR සේවාව ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාවට අද එක් වෙමින්. වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවයි. මුදල් භාවිතයෙන් කරන ගනුදෙනු ඩිජිටල් තාක්ෂණික QR කේත ඔස්සේ සිදු කිරීමට මෙම නිසා හැකිවනවා. සමාරම්භක අවස්ථාවට කංචන විජේසේකර, DV චානක යන රාජ්‍ය අමාත්‍යවරු සහ මහ බැංකුව අධිපති අජිත් නිවාට් කබ්‍රාල් මහතාද එක්ව සිටියා. ලබන අවුරුද්දේ මුලකාර්තු වෙනකොට අපි නැෂනල් ID එක ඩිජිටලයිසේෂන් වලට අපි යනවා. ඒ තුල ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණයේ සහිත ජාතික හැඳුනුම් පතක් අපේ රටේ ජනතාවට ලබන අවුරුද්දේ ලැබෙනවා. උපන්න සහතිකයේ සිට මරණ සහතිකයේ දක්වා එක් අංකයක් ලැබෙනවා වගේම එක ඇඟිලි තුඩුවකින් නැත්නම් ෆේෂල් රෙකග්නිෂන් වලින්, අයි රෙකග්නිෂන් වලින්, ෆින්ගර් ප්‍රින්ට් එකෙන්, බයෝමැට්‍රික්ස් වලින් ඔබේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න පුළුවන් හැඳුනුම් පතක් ලැබෙනවා. හෙල්ත් කාඩ් එක, ඇග්‍රි කාඩ් එක, ෆර්ටිලයිසර් කාඩ් එක ඉඳන් මේ සියල්ලම ප්‍රොෆයිල් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ලබන අවුරුද්දේ අපි ආරම්භ කරනවා. මේ මේ මොනව කරත් වැඩක් නැහැ ගරු අමාත්‍යතුමනි, මේ රටේ ජනතාව පාවිච්චි කරන්නේ නැත්තම්. දැන් ඩිජිටල් සිග්නේචර් එක මේ වෙනකොට බොහෝ ආයතන පාවිච්චි කරනවා. මොකද අපි මේ වෙනකොටත් උපන්න මරණ සවිවාසාතික අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. ඒක ඩිජිටල් සිග්නේචර් එක ලබා ගත්තම ආය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යන්න ඕනේ නැහැ. ඒ ලබා ගන්න එවැනි සාධනීය වැඩසටහන් සාර්ථක වෙන්න නම් අපි විශ්වාස කරනවා අපි ඩිජිටල් තාක්ෂණය හරහා ජනතාව එදිනෙදා කටයුතු කිරීම තුළට තමන්ගේ ජීවිත එක්කය බද්ධ කරන තැනටය ජනගත කළ යුතුයි. අපි දන්නවා දැනට ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට මැද පෙරදිග සහ වෙනත් රටවල් හරහා ප්‍රේෂණය වෙනවා. ඒ අපේ විදේශ විනිමය සහ විදේශ
ගිනුම හොඳින් සම්බන්ධීකරණය කර ගැනීමට හොඳින් පාලනය කර ගැනීමට ඉතා විශාල රුකුලක් වෙලා තියෙනවා. ඒ වුණත් අපි දන්නවා වෙනත් මාර්ග හරහත් මුදල් මේ රටට ප්‍රේෂණය වෙනවා. ඒ නිසා සමහර විට අපිට රටට ලැබෙන්නට තියෙන මේ මුදලට වඩා අඩු මුදලක් තමයි අපිට නිල වශයෙන් රටට එනවයි කියලා ගණනය කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැනටමත් SL remit යන ඒ නම හරහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මා හිතන්නේ එය සාර්ථකව අපිට කරගන්න පුළුවන් වුණොත් තවත් ඇමරිකානු ඩොලර් බිලියන 2ක පමණ මුදලක් අපේ රටට ප්‍රේෂණය වීමට අපිට මඟ සලසන්නට පුළුවන්. ඉඟුරුකඩයේ මන්සන්දේ සිට කාලුමුවතට වරාය නගරය දක්වා කුළුණු මතෙන් ඉදිවෙන වරාය පෙවිසුම් අධිවේගී මාර්ගයේ පෙරසවි කොන්ක්‍රීට් කොටස් සවි කිරීම අද ආරම්භ කෙරුණා. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිත කරන නව ක්‍රමවේදයක්. එම පෙරසවි කොන්ක්‍රීට් කොටස් 3279ක් භාවිතයෙන් වරාය පෙවිසුම් අධිවේගී මාර්ගය ඉදිකිරීමට නියමිතයි. කොළඹ වාණිජ නගරයට ප්‍රවේශ වීමේදී පවතින අධික රථවාහන තදබදයේ ස්ථීර පිළියමක් ලෙස මෙම මාර්ගය ඉදිකිරෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියයි ඉදිකිරීම භාරව ක්‍රියා කරන්නේ. පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවිකිරීමේ අවස්ථාවට ජෝන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙම අධිවේගී මාර්ග කොටසේ දුර කිලෝමීටර් 5.3ක්, අන්තරුව මාරු 4ක් සහ මන්තිරු 4ක් ඊට අයත්. ව්‍යාපෘති පිරිවැය රුපියල් බිලියන 28කට අධිකයි. මෙම අධිවේගී මාර්ග කොටස නව කැලණි පාලමට සම්බන්ධ කිරීමටද නියමිතයි. අධිවේගී මාර්ග කොටස හේතුවෙන් වරාය පරිශ්‍රයෙන් ඉවත් කරන ගොඩනැගිලි වෙනුවෙන් මහල් 17කින් යුත් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 400කට අධිකයි. මේ ව්‍යාපෘතිය ආරම්භ වුණේ 2014. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වේදා පෙරදුවේ සිටම් අද වෙද්දි මේ අධිවේගී මාර්ගය මේ රටේ ජනතාව පාවිච්චි කරා. තමුන්නාන්සර මතක ඇති ඔය පොහොර එක වගේම තමයි එදා පෝර්ට් සිටියට ගැහුවේ. ලංකාවේ දින සියලුම කළුගල් කැඩුවත් ගණන් හදලා පෙන්වන්නේ දිසානායක මහත්තයා. මේ පෝට් සිටිය පුරවන්න හම් වෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව හරිම කූල් ආණ්ඩුව. අපේ ජනාධිපතිතුමා හරි කූල් නායකයෙක්. බොහොම නිශ්ශබ්දව Taman අවශ්‍ය කරන වැඩේ මේ රටේ මිනිස් වෙනින් වැඩ කරන නායකයෙක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා හොඳ ප්‍රකාශයක් කෙරුවා. දේශපාලඥයෝ ඡන්ද දිහා බලලා වැඩ කරන්නේ. මම ඡන්ද දිහා බලලා නෙමෙයි වැඩ කරන්නේ. ඒ හරි දේ කරන ජනාධිපතිවරයා මං කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා. මේ ඩොලර් නැති ප්‍රශ්න, මේ මිල වැඩි වීමේ ප්‍රශ්න, සීනි ප්‍රශ්න, හාල් ප්‍රශ්න, මේවා ඔක්කොම తాවකාලික ප්‍රශ්න. විපක්ෂය අය අද කියනවා පාරවල් හදන්නේ කන්නද කියලා. දිනුනු වෙච්ච ඕනම රටක ප්‍රවාහනය, මාර්ග පද්ධතිය, sannivedanaya මේවා රටකට අවශ්‍ය ප්‍රධාන සාධක. ආණ්ඩු විරෝධී ව්‍යාපෘති කොච්චර ක්‍රියාත්මක වුණත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු අපේ රජයේ අපි පස්සට යන රජයක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා ගන්න තීන්දුව රටට සුබවාදී ජනප්‍රිය නෑ. LNG බලාගාරය දුන්නම ඇමතිතුමා, දැන් මොකද්ද සටන් පාටේ? ජාතික සම්පත් විකුණුවල ආයෝජනයේ සඳහාවත් අවස්ථාවක් දෙන්න බෑ. LNG ව්‍යාපෘති තුලින් දමුණාන්සලා කල්පනා කරලා බලන්න. යුනිට් එකකට මේ වෙද්දි රුපියල් 30ක් වියදම් එනවා. මේ LNG ව්‍යාපෘතිය ලබා දී මේ රුපියල් 19යි යන්නේ රුපියල් 11ක් එක යුනිට් එකට අඩු වෙනවා. හැබැයි විශාල කෝටි ගණක් අඩු වෙනවා. මොකද කියන්නේ? ජාතික සම්පත් විකුණුවා කියලා කඩාකප්පල් කරනවා. මට නම් තේරෙන්නේ නැහැ සමහරට ඇමතිතුමා, මේ රටේ ආර්ථිකය හදන්න කොහොම පුළුවන් ඒද කියලා. මොකද සංචාරක ව්‍යාපාරයටත් විරුද්ධයි, ආයෝජන වලටත් විරුද්ධයි, ආදායම් මාර්ගයටත් විරුද්ධයි. කල්පනා කරලා බලන්න, අද අපි ශ්‍රී ලාංකිකයෝ විදියට ඇමරිකාවට ගිහිල්ලා, එහෙම නැත්නම් එංගලන්තෙට ගිහිල්ලා ගෙවල් ගන්න පුළුවන්, රස්සාවක් ගන්න පුළුවන්, PR එක ගන්න පුළුවන්, සිටිසන් එක ගන්න පුළුවන්, ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. හැබැයි එංගලන්ත මිනිහට ඇවිල්ලා මේ මොකුත් කරන්න බෑ. ඇමරිකාව මිනිහට ඇවිල්ලා මේ මොකුත් කරන්න බෑ. මොකද්ද මේ රට? සංවිධානාත්මක පිරිසක් ගොවි ජනතාව නොමග යැවීමේ උත්සාහයක නිරතව සිටින බවට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා චෝදනා කරනවා. ඔහු මෙබව පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවට අද සහභාගී වෙමින්. මේ වෙනකොට 160,000ක් අපේ සමාජයේ ඉන්නවා වකුගඩු රෝගීන්. වකුගඩු රෝගේ හැදෙනවයි කියන්නේ මම කියන්නත් කනගාටුයි. ජීවත් වීම ඉතාම කෙටි වෙනවා කියන එක තමයි ඒකේ තේරුම. ඒ වගේම පිළිකා රෝගීන් 30,000ක් පමණ මේ රසායනික පොහොර නිසා ඇති වෙනවයි කියන එක වෛද්‍යවරු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම හැම අවුරුද්දෙම 12,000ක් වකුගඩු රෝගීන් සමාජයට එකතු වෙනවා හැම අවුරුද්දකම. ඒ වගේම 10,000ක් අවුරුද්දකට මිය යනවා. මොකද ඇත්තට අපි හරි දේ කරන්නේ. නමුත් වැරදි මාර්ගයේ අරණ පිරිසක් ඉන්නවා මේ ගෝ ජනතාව. ඒක ඉතාම පැහැදිලි. මම බැලුවා අනුරාධපුර දිස්ත්‍රික්කයේදී පෙළපාලි යන අයගේ ඒ තොරතුරු ලබා ගත්තා. අතර අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට කිව්වා මේ අය කවුද කියලා හඳුනාගෙන කියන්න කියලා. වෙන හේතුවක් නෙමෙයි, සැබෑ ගොවියෝ මේකට යනවාද කියලා දැනගන්න. බලපුවම 10 දෙනෙක් විතර 100ට ගොවියොත් එකතු වෙනවා නෑ කියන්නේ නෑ. නමුත් 90%ක් දේශපාලනයේ තමයි මෙතන තියෙන්නේ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කල්ලිය
ඒ වගේම අනුරුසානාංග මහත්තයා කට්ටිය මේ වගේ කට්ටිය තමයි මේක මෙහෙවන්නේ බෝඩ් ටික ලියලා දෙනවලු කුඹුරට ඇදගෙන යනවලු ගිහිල්ලා කුඹුරට එකතු කරන්න ගිහිල්ලා කුඹුර මැද ඉඳන් තමයි මේ මාධ්‍ය සංදර්ශනය කරන්නේ මේ රටේ තරුණ ජනතාව අතිගරු ජනාධිපතිතුමාට ඡන්දේ දුන්නේ සිස්ටම් චේන්ජ් එකකට ඒ සිස්ටම් චේන්ජ් එක තමයි එතුමා මේ කරන්න හදන්නේ ඉතින් මං හිතන්නේ මේ වෙලාවේ මේ රටේ ජනතාවගේ වගකීමක් සහ යුතුයකමක් තියනවා එතුමන් මේ කරන්න හදන සත්කාරයට මොකද මේක මේ කාටවත් පුද්ගලික වාසි ප්‍රයෝජන බලාගෙනවත් එහෙම නැත්නම් අපිට රජයක් හැටියට වාසිදායක තීරණයක්වත් නෙමෙයි මෙය මේ රටේ ජනතාවට වාසිදායක මේ රටේ අනාගත පරපුරට වාසිදායක තීරණයක් හැටියට තමයි අරන් තියෙන්නේ එහෙන් ඒ වගේම ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියා 30 වසරක් තිබිච්ච යුද්ධය අවසන් කරන්න තීරණය කරහමත් මේ ආකාරයටම අපේ රටේ විවිධ NGO වල මැදිහත් වීමෙන් විවිධ කල්ලි කණ්ඩායම් යුද්ධ විරෝධී මානසිකත්වයක් මවා පාන්න යුද්ධයට විරුද්ධව එක එක තැන්වල ලොකු ප්‍රදර්ශන ඇති කරන්න මේ වගේ විරෝධතා ඇති කරන්න එවැනි ක්‍රියා විවිධ පිරිස් සිදු කරා. ඉතින් මේ වගේ විවිධ කල්ලි කණ්ඩායම් වල බලපෑමට සමහර ජනතාව නතු කරගන්න උත්සාහ දරන ක්‍රමවේදයක් ඒ කාලෙත් අපිට මතකයි මේ රටේ අවුරුදු 30ක යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ යටතේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කරනකොට මේ ආකාරයෙන්ම විරුද්ධ වුණා. නමුත් ඒ අවස්ථාවේදීත් නිවැරදි තීරණ අරගෙන නිවැරදිව කටයුතු කළා ඒ මුළු ලෝකෙම පරද්දන්න බෑ කියපු ලෝකේ කුරිරුතුම ත්‍රස්තවාදී සංවිධානය කියපු LTT සංවිධානය පරාජය කළා ලංකාවට සාමය ගේන්නා මේ ලංකාවේ ගම්වලට සීල් කරපු පෙට්ටිවල තරුණයන් ගෙනේම නතර කරන්නත් අපිට හැකියාව ලැබුණා මෙදවච්චේ ප්‍රදේශයේ වීගොවින් වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගොවිතැන් සඳහා අවශ්‍ය කාපනික පොහොර කඩිනමින් ලබා දීමට දුන් පොරොන්දුව පිළිගනිමුනි. කාබනික පොහොර යොදාගෙන මගාව සිදු කිරීමට එම ගොවීන් කැමැත්තෙන් සිටිනවා. මෙදවච්චේ ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුල වීමට රසායනික පොහොර බලපෑ ඇති බවටයි ඔවුන් විශ්වාස කරන්නේ. කාබනික පොහොර යොදාගෙන වස විසින් තොර නිෂ්පාදන කැටිගරීමේ කාලය මේ බව ඔවුන් පවසනවා. ඊට අවශ්‍ය කාබනික පොහොර ගොවීන් විසින්ම නිෂ්පාදනය කර ගැනීමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබෙනවා. එහෙත් ඇතැම් ගොවීන්ට මෙතෙක් කාබනික පොහොර ලැබී නැහැ. වගාවට අවශ්‍ය කාබනික පොහොර කඩිනමින් ලබා දීමට රජය පියවරගෙන ඇති බැවින් කාබනික වගා වැඩසටහනට සහයෝගය ලබා දෙන බවයි ගොවීන් පවසන්නේ. රජයෙන් පොහොර දෙයි කියන බලාපොරොත්තුවෙන් අපි මේ දේ කරගෙන යනවා දැන් ඉතින්. පොහොර දෙයි බලාපොරොත්තුවෙන් අපි කුඹුරු කරනවා. උද්ඝෝෂණය කරලා පොහොර එනකල් බලාගෙන හිටියොත් එහෙම මේව කරන්න කාලයක් නැහැනේ. කන්න පහුවෙන්න කලින් කරොත් මේ පාසය හොඳ සරුකාර භාවයක් තියෙනවා. ওই තියෙන විදිහට එන කොම්පෝස්ට් තාල කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. මේ අපේ පැතිවල වැඩිපුරක්ම රසායනික පොහොර භාවිත කරලා වගුවට රෝගීන් ඉන්නෝනේ. ඒ නිසා කාබනික පොහොර ගුණන් පස්සේ ඒ රේගෙන් හරිය මිදෙනවා නිවසි. එළහැර ගොවි ජනපද ව්‍යාපාරී ගොවීන්ද මහකන්නේ විවගාව ආරම්භ කර තිබෙනවා. ඊට කාබනික පොහොර යොදා ගන්නා බවයි ඔවුන් පවසන්නේ. කටයුතු අපි ආරම්භ කරා. ඉතින් අපිට මේ රජයෙන් දෙන පොහොර තෙල් ඒ ඉතින් අපි දෙන විදිහට කරනවා. දැන් පටන් ගන්න තියෙන්නේ රජයෙන් දෙන පොහොර. ඒකෙන් බලාපොරොත්තුෙන් අපි ওই ගොවිතැන් වල පටන් ගත්තා දැන්. සීමාවාසික වෛද්‍යවරුන් 1401 දෙනෙකුට අද පත්වීම් ප්‍රදානය කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය පැවැත්වුණේ නාරාහෙන්පිට ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්ථානයේදී. සංකේතාත්මකව පිරිසකට පත්වීම් ලිපි පිරිනැමුණා. සෙසු පිරිස වීඩියෝ තාක්ෂණයෙන් මේ අවස්ථාවට එක් වුණා. සීමාවාසික පුහුණුව ලැබිය යුතු මෙම නිලධාරීන් රෝහල් 64කට අනුයුක්ත කෙරුණා. පසුගියතා උපත ලැබූ නියුන් දරුවන් 6 දෙනාගේ සුවදුක් විමසීමට අග්‍රාමාත්‍යාර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය අද එම දරුවන් වෙසෙන රෝහල වෙත පැමිණියා. එම දරුවන්ගේ මාපියන් සමග පිළිසඳරක නිරත රාජපක්ෂ මහත්මිය කියා සිටියේ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කාර්යයක් සඳහා සහාය දෙන බවයි. අනුරාධපුර සඳහිරු සෑයේ කොත්වහන්සේගේ පාදම අද ස්ථානගත කෙරුණා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන්. එය හෙලිකොප්ටර් යානයක් මගින් රැගෙන විත් තැන්පත් කෙරුණා. මෙහි පිහිටුවන කොත්වහන්සේ අඩි 17කට ආසන්න උසින් යුක්තයි. එහි පළල අඩි 7.5ක්.
මෙරට රග්බි ක්‍රීඩාවට ඉමහත් සේවයක් සිදු කළ අභාවප්‍රාප්ත චන්ද්‍රශාන් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. මේ අන විට ඔහු 62 වියේ පසු වුණා. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එංගලන්තයේදී උසස් අධ්‍යාපනය නිරත වූ චන්ද්‍රශාන් පෙරේරා මහතා මෙරටට පැමිණ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් නිමහත් සේවයක් ඉටු කළා. ඔහු දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ අතර අවස්ථා රැසකදීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ දත් කර දී තිබෙනවා. රග්බි ක්‍රීඩාවෙන් ඔබට යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේද ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙස චන්ද්‍රශාන් පෙරේරා මහතා අවස්ථා රැසකදී ක්‍රියා කළා. අවසන් වරට ජාතික කාන්තා සත් සමාජික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු එම කණ්ඩායම ආසියාවේ 5 වන ස්ථානය දක්වා රැගෙන ඒමට සමත් වුණා. කලක සිට රෝගාතුරව සිටි චන්ද්‍රශාන් පෙරේරා මහතාට උපහාර පිදීම සඳහා 2019 වසරේදී රග්බි තරගයක්ද සංවිධාන කළා. මෙරට රග්බි ක්‍රීඩාවට ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු, පරිපාලකයෙකු සහ තරග විස්තර විචාරකයෙකු ලෙස ඔහු දශක 4ක කාලයක් සේවය කළා. එම සේවය අගයමින් 2019 වසරේ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී ක්‍රීඩා භූෂණ සම්මානයෙන්ද ඔහු ඇගයීමට පාත්‍ර වුණා. ක්‍රීඩා පිටියට පමණක් සීමා නොවී ඉන් ඔබට ගොස් මෙරට රග්බි ක්‍රීඩාවට සුවිශාල මෙහෙවරක් ඉටු කළ පුද්ගලයෙකු ලෙසයි චන්ද්‍රශාන් පෙරේරා මහතා සැලකෙන්නේ. එසමගින් ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. අයිබෝන්.